ඉතාම මදුරංකුලේ ප්‍රධාන නගරේ ඉඳලා ආනමඩුව දක්වා ගමන් කරන්න පුළුවන් පාරක්. මේක ඉතාමත් මේ කාලයක ඉඳලා හැදුවේ නැහැ. හැබැයි අපේ ඇමතිවරු කීප දෙනෙක්ම 3-4 සැරයක්ම මුල්ගල් තිබ්බා. ඒවා තවම පැලවෙලා නැහැ කියන එක තමයි ජනතාව කියන්නේ. නමුත් හරි අසාධාරණයි මේ විදිහට අපේ ප්‍රදේශයේ මේ පාර විතරයි මං හිතන්නේ මහ පාරකට හැදිලා නැත්තේ. මේ වසර ගණනාවකට මේ පිළිබඳව මම ජනාධිපතිතුමාටත් රජයටත් කියනවා කරුණා කරලා මේ පාර ඉක්මනට හදලා දෙන්නයි කියලා අපේ ජනතාව වෙනුවෙන්. මේ පාර කොහෙට කරන්නේ මෙන් ගියාම යන්න පුළුවන්? මේකේ පුළුවන් මදුරන් කුලියේ ප්‍රධාන, ඒ කියන්නේ පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ කුරුණෑගල පාරට වැටෙන්න පුළුවන් ආනමඩුව දක්වා. ඒ වගේම මෙහෙන් ගල්කුළම දක්වා පාරට වැටෙන්න පුළුවන්. ගොඩක් දෙනෙක් පාවිච්චි කරනද මේ පාර? ඔව්, මේකේ මං හිතන්නේ ජනතාව දවසකට ගත්තොත් එහෙම 2,000-3,000 ගමන් කරන පාරක්. ඉතාලම මේ ප්‍රදේශයේ කිරිගොවියෝ වැඩිපුර ඉන්නවා. කිරිගොවියෝ හරි අසන තත්ත්වයකට පත් වෙලා තියෙන ප්‍රධාන පාර පාවිච්චි කරන්න නොහැකි වීම සම්බන්ධව මේකේ කීප දෙනෙක්ම මේ පාරවල වැටලා අනතුරු වෙලා එක එක සිද්ධීන් වෙලා තියෙනවා. පාර ගැන ඉතින් කියන්න දැනදෙන් බොරලොටි පාර ගිහිල්ලා පාර සම්පූර්ණ මේ බැහැලා තියෙන්නේ. යන්නේ කොහමද? යන්න විදියක් නැහැ. ඉතින් මේ අපිට මේ ගොවිතැන් කරලා කළා බැතලොඩයක්වත් අර යන්න ක්‍රමයක් නැහැ. ඉතින් මේ පාර සම්පූර්ණ මේ ගැලවිලා ගල් ගැලවිලා ඔබතුමාලා පේනවනේ මේ සම්පූර්ණ මේ බොරලොටි පාර ගිහිල්ලා තමයි මේ ප්‍රධානම හේතු. ඔයාලා මොනවද ඉල්ලන්නේ? ඉල්ලන්න තියෙන්නේ ඉතින් මේ බොරලොටි පාර ගැන එක පාර හදලා දෙන්න කියලා තමයි කියන්නේ තියෙන්නේ. මේ වයි දැන් අපිට කියන්න දෙන්න දැන් වැඩේ වෙලා ඉවරයිනේ. බොරලු පොමිට් දීලා බොරලොටි පාර ගිහිල්ලා පාර කැඩිලා ඉවරයි. දැන් ඉතින් අපිට ඉදිරියට මේ ගොවිතැන් කටයුතු වල වැඩ කටයුතු හරියට කරගන්නවත් පාර මේ යථාර්ථයට පත් කරලා හදලා දෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. පාර ගැන කියන්න තියෙන්නේ අපිට මේ කුඹුරු ගොවිතැන් කරලා මේ ඇස්සනු අපිට අරයි යන්න මේ පාර හොඳට හදලා දෙන්න තමයි අපි කියන්නේ. හරි කියලා මොනව හරි කරලා උදව්වක් කරන්න කියලා තමයි අපි කියන්නේ මේ පාර හදලා දෙන්න කියලා. විදියක් විදියට මාත්‍ය අපිට කියන්න තියෙන ඉතින් මේ පාර අපිට ඉස්සෙල්ලා හොඳට තිබුණා. දැන් ඉතින් මේ බොරුලුයි අර මේ ප්‍රවාහනය කරලා දැන් ඉතින් පාර හොඳටම අබලම් වෙලා තියෙන ඉතින් අනික මේක මේ පාර ප්‍රධාන මේ ප්‍රධාන පාරක් වෙලා තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගුජන සේවා මධ්‍යස්ථානයට රාජ්‍ය ආයතනවලට යන්න එන්නේ මේ පාරේ තමයි බොහෝ දෙනෙක් යන්න එන්නේ. ඉතින් මේ පාර අබලම් වුණාම වැහි කාලයකට යන්න දෙන්න බෑ. ඉතින් හරි අසීරුතාවයේ තමයි මේ ගම්මුම්පත් වෙලා තියෙන්නේ. ඒක ඒ නිසා මේ පාර මොන ආයතනකින් හරි මොන ක්‍රමයකින් හරි පිළිසකර කර දෙනව නම් ඒගොල්ලන්ට ලොකු උපකාරයක් කියලා අපි විශ්වාස හිතනවා. පාර දැන් මේ ලොකු කාලයක් ඉඳන් ලොකු කාලයක් සිටම මේ පාරේ ලොකු විනාශයකට පත් වෙලා තියෙන නිගල්කුලිය හන්දිය නම් කොමගස්සෑව හන්දිය දක්වා තියෙන මේ පාර දැන් අවුරුදු ගාණක්ම විනාශ වෙලා කඩලා කැඩිලා ගිහිල්ලා වලවල් වලට පත් වෙලා තියෙනවා. කිසිම කෙනෙක් මේක දිහා බලන්නෙත් නැහැ. ඉස්කෝලේ යන දරුවෝ ඉන්නවා වැටි වැටි තමයි ඉස්කෝලවලට යන්නේ. බයිසිකල් වල යන්නේ වැටි වැටි. වහින කාලට වතුර පිරෙනවා. වාහනයක් තියා මෝටර් සයිකලයක්වත් යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඒ වගේම මේ පාර දිගටම මේ අලි ඇවිදිනවා. ඒ වගේවත් හදිසියකට මිනිස්සුෙකුට මේක ගමෙන් එළියට යන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඉතින් අපි ඉල්ලලා සිටින්නේ මේ පාර අපිට අලුත් වැඩියා කරලා මිනිස්සුන්ට කරදරයක් නැතුව මේ පාරවත් යන්න හදලා දෙන්න කියලා තමයි අපි ඉල්ලලා සිටින්නේ. මේ පාර ගැන මට පළවෙනියෙන්ම කියන්න තියෙන්නේ මට මේක කියන්නම ඕන වෙලා තිබ්බේ මේ බලධාරීන්ට දැනගන්න තමයි මේක කියන්නේ. දැන් අවුරුදු ගාණක් මේක දහ දුක් විඳිනවා මිනිස්සු. දහ දුක් විඳිනවා පාරක යන්න බෑ. ළමයි වැටි වැටි යනවා. මේ දේශපාලඥයෝ එකතු වෙලා මේ එක එක කට්ටිය අල්ලගෙන මේ බොරුලු කපනවා, මැටි අදිනවා, වාහන මේක යනවා. ඉස්කෝල් ළමයිකට යන්න බෑ. අද මේ කෙහෙල් හිටවන තත්ත්වයට ඇවිල්ලා තිනවා පාර. ඉස්කෝල් ළමයි යනවා. ඉස්කෝල් ළමයිගේ මේ ඉස්කෝල් ඇරිලා යනකොට මඩ පිටින් තමයි යන්නේ. වාහනයක් යන්න බෑ. බේ ටිකක් ගන්න බෑ. අඩු ගානේ බබෙක් හම්බෙන්න ඉන්න මේ අම්මා කෙනෙකුටත් පාරේ යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඉතින් මම මේ බලධාරීන්ගෙන් ඉල්ලා තින්නේ මේක දැන් විනාශ කරලා කාලම දාලා තියෙන මේ කිලෝමීටර 6ක වෙන පාර අපිට මේක මේ නිදහසේ මනුස්සයන්ට ගමන් කරන්න යන බලධාරීන්ට ඇස් ඇරලා පේනවා නම් මේ පාර හදලා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. දැන් හිටානිද ඡන්දෙකුත් එනවා. එතකොටවත් ඇවිල්ලා වැඩ කරලා දෙන්න කියලා තමයි අපි මේ ඉල්ලා සිටින්නේ බලධාරීන්. කෝටි 11ක් පාස් වුණා දසනායක මහත්තයා නෝනා ඉන්න කාලේ. කෝටි 11ම ඔය කිලෝමීටර එකමාර තමයි හැදුවේ. අනිත් ඒවා ගසා කෑවා. පාරට කරපු දේ තමයි ඔය. ඒක තමයි විකල්පය. මහත්තයා මේ පාර මම හිතන්නේ දැනට
කියන්නේ මොහොරිය වසමේ ඉඳන් මහ කුඹ කඩවල ජීවපිස් එක දක්වා යන ප්‍රධාන පාරක්. මැටිබරළු කපන කට්ටිය ඒ ටිකත් දැන් විනාශ කරලා ඉවරයි. මේක ඉස්කෝල ළමයි යනවා, ජීවපිස් එකේ රාජකාරියට යන මහත්වරු ඒ සඳහා යන යනවා. ඉතින් බොහොම ගැටලුවක් තමයි මහත්තයා. වැහිකාට මඩ නාගෙන සුදු ඇඳුම වල මඩ ගාගෙන යන්නේ මේ ළමයි. ඉතින් බොහොම මේ අසීරු තත්ත්වයක් තමයි තියෙන්නේ මේ පාර හින්දා. මට ඇක්ටෙන්න ගමා හිර දෙන්නම් ඇසට මෙතන යන්න අමාරුයි. පාර ගොඩක් ඇල්ලලා තියෙන්නේ, වතුර යනවා. පොඩි දරුවෙක් එක්කනේ අපි යන්නේ. එහෙනම් හදලා දෙනවා නම් ගොඩක් හොඳයි. මේ පාර ගොඩක් පාවිච්චි කරනද නංගි? ගොඩක් දිනක් යනවා මේ පාරේ. මේ පාර කොහෙද යන්නේ? වේලාසි ඉස්කෝලේට යන්නේ මේ පාරෙන් තමයි ගොඩක් දෙනේ. මේ පැත්තට ගියාම? මේ පැත්තට ගිහින් තව හැමතැනටම වගේ යන්න පුළුවන් ගම් ගම් වලට. ගොඩක් කට්ටිය ජීවත් වෙනවා මේ ප්‍රදේශේ. ඔව් ඉන්නවා ගොඩක්. දුෂ්කරයි තමයි මේ පැත්තේ. පාර මේ වතුර පාරක් එනවා. අර වැවේ නම් වතුර පාරක් එනවා. අතන තනි බුක් කැටයක් දාලා තියෙන එක පැහැලන්නවත් මේ කාණු මාත් කාණු කැටි මදීන්ද මෙතනින් පාර කඩන යනවා. මේ ආහාර උඩ පල්ලමේ ඉඳනොත් වතුර පාරක් මෙහෙට එනවා. දෙක මේක තුච්චාම වතුර බහින්න කාණු කැටි මදීන්ද මෙතෙන් තව බුක් කැටයක් පොයි දැම්මනම් සාර්ථකයි කියලා. මේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන මේ පාර? ඔව් ඉස්කෝලේ ළමයි ගොඩක් දෙනෙක් යන මේ පාරෙන් තමයි. වැහි කාඩ් කොහොමද යන්නේ? වැහි කාඩ් මේ පාර යන්න බෑ. ලිස්සෙනවා පාරත්. අර ඉස්සර බොරුව නම් මරන්නේ නැහැ නේ. හොදගෙන බොරුටි ඔක්කොම කාණුට යනවා. අපි මහත්තයා ආයි බලන්න ඔබතුමාට කියන්න මේ ගැටලුව පිළිබඳව කියන්න තියෙන එකම ගැටලුව තමයි වනජීවීගේ ගැටලුව. මොකද දැන් මාස 4ක ඉඳන් මේ කන්නේ මේ ගම ඇතුලේ හැමලි මාලි. මේ පහුගිය දවසක මම මේ අපේ වතුවල පොල්ගස් මේ මෙතුමාගේ දැන් මේ පොල්ගස් 35ක් අත්ද මගේ පොල්ගස් 70ක් විතර කෑවා. 11 සැරයක් වනජීවීට ගියාම විඩි 21ක් දුන්නා 11 සැරේම. නමුත් කුඹුරුගල සංකර වල යන්න බැරි වුණා. යන්න බෑනේ. එතකොට ඊට පස්සේ ආයේ අලි ඇවිල්ලා ගම මැද ඉන්නවා කොටු වෙලා. අපි කිව්වා මෙහෙමයි දැන් ඉන්නවා දැන් අපට එන්න වාහන නැහැ කිව්වා. පුත්තලමින් කතා කරන්නම් කිව්වා. මම පුත්තලමට කෝල් ගත්තා. ඊට පස්සේ අනුරාධපුරෙන් වාහන අරන් එන්නම් කිව්වා. කොහමරි දවස් 4ක් මාත්‍යා පැලවුඩේ හිටියා. අවසානයේ පැලෙන් ඇත්තටම වේදනාවත් එක්ක බැස්සා ඉරයට දෙයක් කරන මාත්‍යා පැලෙන් වැටිලා අලි ඉලවන්න ගිහින්. නමුත් වනජීවීගේ මහතුරු වාහන නැහැ කියනවා. අපේ ගොවිතැන් විරන මාත්‍යා කොයි වෙලේ හරි ඔය අලියෙක් දැන් ගෙසරේ අලි 4 දෙනෙක් ගහලා ඉවරලා මහ ලොකු අපි ආන්දෝලනාත්මක සෙනගෙක් අහවලා ඔය වනජීවිකට බලකිරීම කරවලා මේකළු හොඳ රැවටිල්ලක් අපිට වැට්ටුවා. අලි ආල්ලම කියලා අලි යඩි මනමන දවස් 14ක් මං හිතන්නේ කි බට හම් ගන්න වෙන්නේ නැති. හිටියේ අවසාන කිව්වා ඒ අලිය නැහැ කියලා. පහෝද අලිය අපුවට ඇවිල්ලා ඒ අලිය කාලා ගියා. ඊට පස්සේ දැන් මේ වෙලාවේ තමයි මාත්‍යාව මේ කරදරේ. තව වෙනකන් ආවෙ නැ නිකමටවත් අලි එනවා කිව්වත් ආවා කිව්වත් ඇත්තටම වනජීවී දෙපාර්තමේන්තුවේ තියෙන ලොකුම අඩුපාඩුව තමයි ඒක. වාහන නැද්ද? වාහන තියනවද? වෙඩි නැද්ද? මේ අප්‍රේල් මාසේ මං අදිසියක වාහන තුනක අපි ගියා කට්ටිය. මොකද අදිසිය මේ අවුරුද්ද වටේ වෙඩි ටිකක් ගේන්න. කවුරුවත්ම නැහැ මුරවුන් නැහැ කෙනෙක් ඉඳලා කිව්වා කවුරුවත් නැහැ කියලා. පස්සේ මං මහත්තයර කෝල් එකක් ගත්තා. උතනින් ලොකු මහත්තයර මල්ලගෙන උඹරි තිබිලා. ඊට පස්සේ යා කිව්වා බලන්නක වෙඩි නැද්ද? ගබඩා වහලා ගිහින් කිව්වා. කියලා ඉවර අර මල් වගේ පත්තු කරන ඒ වෙඩි දෙකක් දුන්නා. අපි ඔක්කොම ආපහුවා. දෙයියෝ පිටලා වගේ දවස් තුනේ අලියා වෙන. ඊට පස්සේ එනවා මහත්තයා දැන් ඔබතුමාලා යන්න කැමති නම් මැරෙන්න කැමති නම් අපි නම් දැන් ඉතින් එක්කෝ මැරෙනවා එක්කෝ අලි මැරෙනවා. අලි මැරුණොත් අපි හිරේ යයි. ඈ අපි මැරුණොත් අපි මැරුණොත් මොකද මහත්තයෝ කරන්නේ? ඇත්තටම මේ ගමේ මේ අලිපස්සේ ඉඳලා චූටි දෑය තියෙන්නේ. ගියරේ කිව්වා හරි මේ වමනජීකින් මේ මහතුරු කිව්වේ අපි දැන් වැඩට සල්ලි පාස් කරගෙන තියෙන අලි වැඩ ප්‍රතිසංස්කරණය කරලා ඔය ඉතුරු බබ හතරට දාලා මේක කරමු කියලා. ඉන්පස්සේ කලබලේ වුණා ගියා ගියාමයි ආයේ පැත්තට ආවේ නැහැ. මහත්තයා අලි ආපුවාම කියන්නේ මේ මෑතකම සිදුවෙච්ච සිදුවීම දැන් මේ වනජීවකට අපි මේ අලි ආවට පස්සේ හැමදාම කිව්වේ හැමදාම කතා කරා කතා කරනවා වාහන නැන්න යන්න නැහැ කියනවා. පස්සේ හරියටම මම උඩපැලේ ඉන්නකොට අලි ආවා. අලි ආවට පස්සේ මම ඒවලේ ඒගොල්ලෝ කියනවා මේ ආපුවාම කියන්න කියලා. ඒවලේ කෝල් එකක් ගත්තා. ඒවලේ කෝල් එක ඉස්සුවේ නැහැ. හතර පාරක් ගත්තනේ ෆෝන් එකේ චෙක් කරලා බැලියගේ දිනෙත් එක්කලා ගත්තෙම නැහැ ඉස්සුවේම නැහැ.
පස්සේ ටිකක් කොහම හරි ඉඳලා ඉඳලා මං තනියම හිටියේ. එළවන්නත් බෑ, ටිකක් බයත්කුත් ඇති වුණා. මේ අර මගේ සද්දට අලි ගියා. ගියාට පස්සේ මං තක්මුක් වෙලා හෙමින් බැහැලා ගෙදර යන්න කොහම හරි කියලා හැදුවා. ඇදගෙන වැන්න මුනි ඊළාට දෙයක් කරලා දවස් හතරක් ඉස්පිතා හිටලා ඇවිල්ලා ඉඳලත් ඇවිල්ලා දැන් මේ වෙනකන් කතා කරනවා එක්ක ෆෝන් එක උස්සන්නේ එක්ක නෑ.